අද අපි කතා කරන්නේ දෛශික පිළිබඳව. මේ දෛශික පාඩම් මාලාවේ 3 වෙනි කොටස. මෙම කොටසේදී අපි දෛශික අන්තරය, සමාන්තර දෛශික, දෛශික විභේදනය, පිහිටුම් දෛශික හා දෛශික දෙකක් අතර කෝණය යන මාතෘකා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෛශික අන්තරය A හා B කියලා දෛශික දෙකක් ගත්තොත් A හා B දෛශික දෙකෙහි අන්තරය කියන එකෙන් අදහස් කරන්නේ A දෛශිකයට ඍණ B දෛශිකය එකතු කරනවා කියන එක. නැවතත් කිව්වොත් A හා B දෛශික දෙකෙහි අන්තරය කියලා අදහස් කරන්නේ A දෛශිකයට ඍණ B දෛශිකය එකතු කරනවා කියන එක. දෛශික අන්තරය ගැන අපිට කතා කරන්න පුළුවන් සජාතීය දෛශික සඳහා පමණයි. අපි දෛශික අන්තරය රූප සටහනක් මගින් පැහැදිලි කරගමු. ඒ සඳහා මම A හා B අසමාන්තර දෛශික දෙකක් සලකනවා. අපි දැන් ගත්තොත් මේ ආකාරයෙන් A දෛශිකය තියෙනවා, මේ ආකාරයෙන් B දෛශිකය තියෙනවා කියලා අපි A හා B දෛශික දෙකෙහි අන්තරය හොයන්න නම් මොකද කරන්න ඕනේ? A දෛශිකයට එකතු කරන්න ඕනේ ඍණ B දෛශිකය. B දෛශිකය මෙම දිශාවට නම් පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ඍණ B දෛශිකය පැවතිය යුත්තේ. ඒ අනුව A දෛශිකයට ඍණ B දෛශිකය එකතු කරාම ලැබෙන පිළිතුර අපිට මේ ආකාරයෙන් දෛශික ආකර්ණය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් ලබා ගන්න පුළුවන්. A දෛශිකයට අපි එකතු කරනවා ඍණ B දෛශිකය. එතකොට එහි පිළිතුර අපිට මෙන්න මේ රේඛා ඛණ්ඩය මගින් ලැබෙනවා. ඊළඟට සමාන්තර දෛශික කියන්නේ මොනවද? සමාන්තර දෛශික කියන්නේ අභිදිශාව එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට වන දෛශික. අභිදිශාව එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට වන දෛශික තමයි සමාන්තර දෛශික කියලා හඳුන්වන්නේ. අපි උදාහරණයක් බලමු. A කියන්නේ නිශ්චුණ දෛශිකයක්. K කියන්නේ නිශ්ශුන්‍ය අදිශයක්. අපිට දීලා තියෙනවා B දෛශිකය සමානයි කියලා KA දෛශිකයට. එහෙනම් අපිට පෙන්වන්න කියනවා A හා B දෛශික එකිනෙකට සමාන්තරයි කියලා. දෛශිකයක් අදිශයකින් ගුණ කිරීමේ අර්ථ දැක්වීම භාවිතයෙන් අපිට කියන්න පුළුවන් A දෛශිකය සහ KA දෛශිකය එකිනෙකට සමාන්තරයි කියලා. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් මේ ගැටලුවේ විදිහට නම් A හා B දෛශික දෙක එකිනෙකට සමාන්තරයි කියලා අපිට පෙන්වන්න පුළුවන් දෛශිකයක් අදිශයකින් ගුණ කිරීමේ අර්ථ දැක්වීම භාවිත කරලා. අපි ඒක මේ ආකාරයෙන් තවදුරටත් පැහැදිලි කරගමු. අපි K විශාලයි බිඳුව කියන අවස්ථාව සැලකුවොත් KA දෛශිකය කියන්නේ විශාලත්වය KA වූ A දෛශිකයේ දිශාවටම ක්‍රියා කරන දෛශිකයක්. ඒ නිසා A දෛශිකය KA දෛශිකයට සමාන්තර වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් K ධන සංඛ්‍යාවක් විට A හා B දෛශික එකිනෙකට සමාන්තරයි කියලා. ඊළඟට K ඍණ සංඛ්‍යාවක් විට KA කියන්නේ විශාලත්වය ඍණ KA වූ A දෛශිකය ක්‍රියා කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන දෛශිකයක්. මෙම කරුණ ගැන තවත් විස්තරාත්මකව අපි දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම කියන කොටසේදී කතා කරලා තියෙනවා. එතකොට මෙතනින් මට කියන්න පුළුවන් A දෛශිකය KA දෛශිකයට සමාන්තරයි කියලා. ඒ නිසා මට කියන්න පුළුවන් K ඍණවන අවස්ථාවේදීත් A හා B දෛශික එකිනෙකට සමාන්තරයි කියලා. මේ ආකාරයෙන් අපිට A හා B දෛශික දෙක එකිනෙකට සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන්. මේ වගේ ගැටලුවක් හදද්දී ඔයගොල්ලෝ තේරුම් ගත යුතු දෙයක් තමයි K කියන අදිශයේ විශාලත්වය අනුව, ඒ කියන්නේ ඒක ධන සංඛ්‍යාවක්ද ඍණ සංඛ්‍යාවක්ද කියන එක අනුව මේ KA කියන දෛශිකයේ විශාලත්වය හා දිශාව තීරණය වෙනවා. එහෙනම් මේ ගැටලුව හදද්දී අපි K අදිශය ධන සංඛ්‍යාවක් වන විට සහ K අදිශය ඍණ සංඛ්‍යාවක් වන විට කියන අවස්ථා දෙක යටතේ මේ ගැටලුව ගැන කතා කරන්න ඕනේ. දැන් අපි තවත් උදාහරණයක් බලමු. A හා B කියන්නේ නිශ්ශුන්‍ය සමාන්තර නොවන දෛශික දෙකක්.
lambda හා mu කියන්නේ අදිශ දෙකක්. එතකොට lambda a දෛශිකය සහ mu b දෛශිකයේ ඓක්‍ය අභිශූන්‍ය දෛශිකයක් වීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය lambda සමානයි mu සමානයි බිඳුව වීම බව සාධනය කරන්න. අපි ඉස්සෙල්ලාම අනිවාර්ය අවශ්‍යතාවය බලමු. අපි ඉස්සෙල්ලාම lambda අසමානයි බිඳුව කියලා ගමු. එතකොට අපිට මේ දීලා තියෙන ප්‍රකාශනයෙන් ඒ දෛශිකය සඳහා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ඍණ mu බෙදීම lambda වතාවක් b දෛශිකය කියලා. lambda අසමානයි බිඳුව නිසා අපිට මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් a දෛශිකය b දෛශිකයට සමාන්තරයි කියලා. මෙතන a හා b දෛශික දෙක එකිනෙකට සමාන්තර වෙන්නේ mu කියන අදිශය අසමානයි බිඳුව වන අවස්ථාවේදී. මොකද මේ ඍණ mu බෙදීම lambda කියන අදිශය නිශ්චුන්න අදිශයක් වෙන්න ඕනේ මේ a හා b දෛශික දෙක එකිනෙකට සමාන්තර වෙන්න නම්. ඒක අපි මීට කලින් උදාහරණයේදී කතා කරා. එතකොට මේ අදිශය නිශ්චුන්න අදිශයක් වෙන්න නම් mu අසමානයි බිඳුව වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී තමයි a හා b දෛශික දෙක එකිනෙකට සමාන්තර වෙන්නේ. නමුත් a හා b අසමාන්තර දෛශික කියලා ගැටලුවේ දීලා තියෙනවා. එහෙමනම් lambda අසමානයි බිඳුව කියන එක වෙන්න බෑ. එහෙනම් lambda බිඳුවට සමාන විය යුතුයි. lambda බිඳුවක් වුණොත් lambda a දෛශිකය අභිශූන්‍ය දෛශිකයක් බවට පත් වෙනවා. එතකොට අභිශූන්‍ය දෛශිකයට එකතු කරන්න ඕනේ mu b දෛශිකය. එතනින් අපිට ලැබෙන්නේ අභිශූන්‍ය දෛශිකයක්. එහෙම වෙන්න නම් mu වල අගයත් බිඳුවක් වෙන්න ඕනේ. මොකද b දෛශිකය නිශ්චුන්‍ය දෛශිකයක් කියලා ගැටලුවේ දීලා තියෙන නිසා. ඒ අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනය තෘප්ත වීම සඳහා lambda සමානයි mu සමානයි බිඳුව විය යුතු බව. මේ ප්‍රකාශනය දිහා බැලුවහම ඔගලන්ට පේනවා lambda යි mu යි දෙන්නම බිඳුවට සමාන වුණොත් අපිට මේ ඓක්‍යයෙන් අභිශූන්‍ය දෛශිකය ලැබෙනවා කියලා. එහෙම තමයි අපි ප්‍රමාණවත් අවශ්‍යතාවය ලබා ගන්නේ. ඊළඟට අපි කතා කරන්නේ දෛශික විභේදනය ගැන. අපි දීලා තියෙන යම්කිසි දෛශිකයක් කොටස් වලට වෙන් කරනවා කොහොමද ඒ වෙන් කරපු කොටස් වල එකතුව මේ මුල් දෛශිකයට සමාන වෙන ආකාරයට. මම නැවතත් කියන්නම්. අපි දීලා තියෙන දෛශිකයක් කොටස් වලට වෙන් කරනවා කොහොමද ඒ වෙන් කරපු කොටස් වල එකතුව කලින් දුන දෛශිකයට සමාන වෙන පරිදි. අන්න ඒ විදිහට දෛශිකයක් කොටස් දෙකකට හෝ වැඩි ගණනකට වෙන් කිරීමේ ක්‍රියාවලිය තමයි දෛශික විභේදනය කියලා කියන්නේ. එතකොට ඒ ආකාරයෙන් විභේදනය කරන කොටස් මේ දෛශිකයේ සංරචක කියලා හඳුන්වනවා. දැන් අපි බලමු දීලා තියෙන දෛශිකයක් සංරචක දෙකකට විභේදනය කරන ආකාරය. ඒ සඳහා අපි AB දෛශිකය සලකමු. AB දෛශිකය සමානයි AC දෛශිකය ධන CB දෛශිකය වන පරිදි AB රේඛා ඛණ්ඩය එක් පාදයක් ලෙසගෙන ACB ත්‍රිකෝණය නිර්මාණය කරමු. ඒ කියන්නේ මේ රූප සටහනේ දක්වලා තියෙන ආකාරයට AB දෛශිකය සමානයි AC දෛශිකය ධන CB දෛශිකය වන පරිදි AB රේඛා ඛණ්ඩය එක් පාදයක් ලෙසගෙන ACB ත්‍රිකෝණය නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේ AC හා CB කියන්නේ AB දෛශිකයේ විභේදන කොටස් හෙවත් සංරචක. මන් නැවතත් කිව්වොත් AB දෛශිකය සමානයි AC දෛශිකය ධන CB දෛශිකය වන පරිදි AB රේඛා ඛණ්ඩය ත්‍රිකෝණයක එක් පාදයක් වන ලෙස ACB ත්‍රිකෝණය අපි නිර්මාණය කරනවා. එතකොට මේ AC දෛශිකය හා CB දෛශිකය කියන්නේ AB දෛශිකයේ විභේදන කොටස් හෙවත් සංරචක.
එතකොට AB එක් පාදයක් වන පරිදි ත්‍රිකෝණ අනන්‍ය සංඛ්‍යාවක් නිර්මාණය කරන්න පුළුවන්. අපි මේ රේඛාඛණ්ඩය AB කියලා ගත්තොත් AB රේඛාඛණ්ඩය එක් පාදයක් වන පරිදි ත්‍රිකෝණ අපිට ඕනතරම් ප්‍රමාණයක් මේ ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට අපි නිර්මාණය කරගත්ත ත්‍රිකෝණ කීපයක් AC1B, AC2B, AC3B කියන ත්‍රිකෝණ තුනේම AB පාදය පොදුයි. AB පාදය එක් පාදයක් වන පරිදි මේ ආකාරයට ත්‍රිකෝණ අපිට අනන්ත සංඛ්‍යාවක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ අනුව කියන්න පුළුවන් දෛශිකයක් සංරචක දෙකකට වෙන් කළ හැකි ක්‍රම ගණන අනන්තයි කියලා. ඒ නිසා දැන් අපි බලමු දී ඇති දෛශිකයක් ඇල්ෆා බීටා කෝණ සාධන දිශා දෙකකට විභේදනය කරන ආකාරය. අපිට අවශ්‍යයි AB කියන දෛශිකය ඇල්ෆා බීටා කෝණ සාධන දිශා දෙකකට විභේදනය කරන්න. ඒ සඳහා අපි කරන්න ඕනේ මේ AB දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය විකර්ණය වන පරිදිත් විභේදන කෝණ, ඒ කියන්නේ මේ ඇල්ෆා හා බීටා කියන කෝණ සාධන දිශා දෙක යාබද පාද වන පරිදිත් ACBD සමාන්තරාශ්‍රය නිර්මාණය කරන එක. ඒ කියන්නේ AB දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය සමාන්තරාශ්‍රයේ විකර්ණය වන පරිදිත් ඇල්ෆා හා බීටා කෝණ සාධන දිශා, ඇල්ෆා හා බීටා කෝණ සාධන දිශා සමාන්තරාශ්‍රයේ බද්ධ පාද වන පරිදිත් ACBD සමාන්තරාශ්‍රය නිර්මාණය කරගන්න ඕනේ. ඒ කියන්නේ AB රේඛා ඛණ්ඩයත් සමග ඇල්ෆා කෝණයක් මේ පැත්තට සාධන දිශාව මේක කියලාත්, AB රේඛා ඛණ්ඩයත් සමග බීටා කෝණයක් මේ පැත්තට සාධන දිශාව අපි මේක කියලාත් ගමු. එතකොට මෙන්න මේ දිශා දෙක, මේ කඩයිරින් දක්වලා තියෙන දිශා දෙක සමාන්තරාශ්‍රයේ බද්ධ පාද වන පරිදි ACBD සමාන්තරාශ්‍රය නිර්මාණය කරගන්න ඕනේ. එතකොට AB දෛශිකයට ඇල්ෆා කෝණයක් සාධන සංරචකය වෙන්නේ AC. ඒ වගේම AB දෛශිකයට බීටා කෝණයක් සාධන සංරචකය වෙන්නේ AD. ඒ වගේම ඔගොල්ලෝ දැනගත යුතු දෙයක් තමා සමාන කෝණ සාධන දිශා දෙකකට දෛශිකය විභේදනය කළ විට ලැබෙන සංරචක විශාලත්වයෙන් සමාන වෙනවා කියලා. මම නැවතත් කියන්නම්, සමාන කෝණ සාධන දිශා දෙකකට දෛශිකය විභේදනය කළ විට ලැබෙන සංරචක විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් අපි බලමු දීලා තියෙන දෛශිකයක් එකිනෙකට ලම්බක දිශා දෙකකට විභේදනය කරන ආකාරය. අපි AB කියලා දෛශිකයක් ගමු. මේ දෛශිකය අපි තිරසට හා සිරසට විභේදනය කරමු. අපි තිරස මේ ආකාරයෙන්ුත් සිරස් දිශාව මේ ආකාරයෙන්ුත් ගමු. එතකොට මේ අවස්ථාවේදී AB දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය විකර්ණයක් වන පරිදි අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක්, එහෙමත් නැත්නම් සමචතුරාශ්‍රයක්. මෙතනදී සමාන්තරාශ්‍රයක් නිර්මාණය කරගන්න බැහැ අපිට, මොකද අපි මේ සලකන විභේදන දිශා දෙක එකිනෙකට ලම්බක නිසා. මෙතනදී අපිට නිර්මාණය වෙන්නේ ඍජු කෝණාශ්‍රයක්, එහෙමත් නැත්නම් සමචතුරාශ්‍රයක්. මේ විභේදන කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා නම්, ඒ කියන්නේ අංශක 45 බැගින් වෙනවා නම් අපිට මෙතනදී නිර්මාණය කරගන්න පුළුවන් සමචතුරාශ්‍රයක්. මේ විභේදන කෝණ දෙක එකිනෙකට වෙනස් නම් මෙතනින් අපිට නිර්මාණය වෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. එතකොට අපි මේ AB දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය විකර්ණයක් වන පරිදි ABCD චතුරාශ්‍රය නිර්මාණය කරගන්න ඕනේ. මේ ආකාරයෙන් AB දෛශිකය නිරූපණය කරන රේඛා ඛණ්ඩය විකර්ණයක් වන පරිදි ACBD චතුරාශ්‍රය අපි නිර්මාණය කරගන්නවා. එතකොට AC දෛශිකය කියන්නේ AB දෛශිකයේ තිරස් සංරචකය
ඒ ඩී දෛශිකය කියන්නේ ඒ බී දෛශිකයේ සිරස් සංරචකය. අපි බලමු මේ ඒ බී දෛශිකයේ විභේදන කොටස් දෙකෙහි ඓක්‍ය ඒ බී දෛශිකයට සමාන වෙනවද කියලා. ඒ සඳහා අපි ඒ සී බී ත්‍රිකෝණය සලකමු. ACB ත්‍රිකෝණය සලකලා දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමෙන් අපිට ලියන්න පුළුවන් AB දෛශිකය සමානයි කියලා AC දෛශිකය දන CB දෛශිකයට. ඊළඟට මේ රූපසටහන භාවිතයෙන් අපිට කියන්න පුළුවන් CB දෛශිකය AD දෛශිකයට සමානයි කියලා. මොකද මෙතන නිර්මාණය වන ACBD චතුරස්‍රය එක සම චතුරස්‍රයක්, එහෙමත් නැත්නම් ඍජුකෝණාශ්‍රයක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් CB හා AD පාද දිගින් සමානයි, ඒ වගේම සමාන්තරයි. ඒ වගේම තමයි CD දෛශිකය හා AD දෛශිකය එකම දිශාවට ක්‍රියා කරනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් CB දෛශිකය AD දෛශිකයට සමානයි කියලා. ඒ අනුව මෙතන CB දෛශිකය වෙනුවට අපිට AD දෛශිකය ආදේශ කරගන්න පුළුවන්. ඒ අනුව අපිට ලැබෙනවා AB දෛශිකය සමානයි AC දෛශිකය දන AD දෛශිකය කියලා. ඒ කියන්නේ මෙතනදී අපි AB කියන දෛශිකය කොටස් දෙකකට විභේදනය කරගෙන තියෙනවා. ඒ විභේදන කොටස් දෙකෙහි ඓක්‍ය AB දෛශිකයට සමාන වන පරිදි. මෙතනදී අපි AB දෛශිකය විභේදනය කරගෙන තියෙන්නේ සිරසට හා තිරසට. ඒ අනුව අපිට කියන්න පුළුවන් AB දෛශිකයේ සිරස් සංරචකය වෙන්නේ AD දෛශිකය කියලා. ඒ වගේම AB දෛශිකයේ තිරස් සංරචකය වෙන්නේ AC දෛශිකය කියලා. ඊළඟට අපි පිහිටුම් දෛශික ගැන කතා කරමු. O මූල ලක්ෂ්‍ය වන ඛණ්ඩාංග පද්ධතියක් අපි සලකමු. P කියන්නේ එම ඛණ්ඩාංග පද්ධතියේ පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක්. එතකොට ඕට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය වෙන්නේ OP දෛශිකය. ඕට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය වෙන්නේ OP දෛශිකය. ඒ වගේම තමයි පිහිටුම් දෛශික යොදාගන්නේ ලක්ෂයක පිහිටීම දැක්වීම සඳහා. ඊළඟට අපි ලක්ෂ දෙකක් යාකරන රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන ආකාරය බලමු. මේ සඳහා අපි O මූල ලක්ෂ්‍ය වන ඛණ්ඩාංග පද්ධතියක පවතින කැපිටල් A හා කැපිටල් B ලක්ෂ දෙකක් සලකමු. O මූල ලක්ෂ්‍ය අනුබද්ධයෙන් කැපිටල් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපි සිම්පල් A කියලත්, O මූල ලක්ෂ්‍ය අනුබද්ධයෙන් කැපිටල් B ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B කියලත් ගමු. කැපිටල් A හා කැපිටල් B ලක්ෂ දෙක යාකරන රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂය අපි කැපිටල් C කියලා ගමු. මේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දෛශිකය තමයි අපි හොයන්න යන්නේ. ඒ කියන්නේ අපි හොයන්න ඕනේ මේ OC කියන දෛශිකය. අපි දන්නවා OA දෛශිකය කියන්නේ A දෛශිකයට, OB දෛශිකය කියන්නේ B දෛශිකයට, C කියන්නේ AB ලක්ෂ දෙක යාකරන රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂය. ඒ නිසා අපිට කියන්න පුළුවන් AC සමානයි CB කියලා. ඒ වගේම තමයි ACB එකම සරල රේඛාවේ පිහිටනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් AC සමාන්තරයි CB කියලා. ඒ වගේම තමයි අපි AC දෛශිකය හා CB දෛශිකය සැලකුවොත්, AC දෛශිකය හා CB දෛශිකය සැලකුවොත් අපි දන්නවා AC දෛශිකය හා CB දෛශිකය එකම දිශාවට ක්‍රියා කරනවා කියලා. ඒ නිසා අපිට කියන්න පුළුවන් AC දෛශිකය සමානයි CB දෛශිකය කියලා. ඊළඟට අපි AOC ත්‍රිකෝණය සලකමු. AOC ත්‍රිකෝණය සලකලා දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අපිට කියන්න පුළුවන් AC දෛශිකය සමානයි කියලා AO දෛශිකය දන OC දෛශිකයට. ඒ වගේම අපි COB ත්‍රිකෝණය සලකීමෙන් දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අපිට කියන්න පුළුවන් CB දෛශිකය සමානයි කියලා CO දෛශිකය දන OB දෛශිකයට. ඊළඟට
ඒ සී දෛශිකය සීබී දෛශිකයට සමාන නිසා මෙන්න මේ ප්‍රකාශන දෙකේ දකුණු පස සමාන කිරීමෙන් අපිට ලියන්න පුළුවන් ඒ ඕ දෛශිකය ධන ඕ සී දෛශිකය සමානයි කියලා සී ඕ දෛශිකය ධන ඕ බී දෛශිකයට. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඒ ඕ දෛශිකය කියන්නේ ඍණ ඕ ඒ දෛශිකයට. ඒ වගේම සී ඕ දෛශිකය කියන්නේ ඍණ ඕ සී දෛශිකයට. මේක අපි සුළු කරහම ඊළඟට අපිට ලැබෙනවා දෙගුණයක් ඕ සී දෛශිකය සමානයි ඕ ඒ දෛශිකය ධන ඕ බී දෛශිකය කියලා. ඕ ඒ දෛශිකය කියන්නේ සිම්පල් ඒ දෛශිකයට. ඒ වගේම ඕ බී දෛශිකය. ඕ බී දෛශිකය කියන්නේ සිම්පල් බී දෛශිකයට. ඒ අනුව අපිට ඕ සී දෛශිකය ලියාගන්න පුළුවන් සිම්පල් ඒ දෛශිකය ධන බී දෛශිකය බෙදීම දෙක කියලා. එතකොට මේ අපිට ලැබිලා තියෙන්නේ සී ලක්ෂයේ පිහිටුම් දෛශිකය. මේ ආකාරයෙන් තමයි ලක්ෂ දෙකක් යාකරන රේඛා ඛණ්ඩයේ මධ්‍ය ලක්ෂයේ පිහිටුම් දෛශිකය හොයන්නේ. දැන් අපි බලමු ලක්ෂ දෙකක් යාකරන රේඛා ඛණ්ඩයේ නිරූපණය වන දෛශිකය හොයන ආකාරය. ඒ සඳහා අපි ඕ මූල ලක්ෂයේ වන ඛණ්ඩාංග පද්ධතියක පිහිටි A හා B ලක්ෂ දෙකක් සලකමු. අපි මේ A හා B ලක්ෂ දෙක යාකරන රේඛා ඛණ්ඩයෙන් නිරූපණය වන දෛශිකය හොයන්නයි යන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ AB දෛශිකය. අපි O මූල ලක්ෂය අනුබද්ධයෙන් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් A කියලත් O මූල ලක්ෂය අනුබද්ධයෙන් B ලක්ෂයේ පිහිටුම් දෛශිකය සිම්පල් B කියලත් ගමු. AOB ත්‍රිකෝණය සැලකීමෙන් දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අපිට ලියන්න පුළුවන් AB දෛශිකය සමානයි කියලා AO දෛශිකය ධන OB දෛශිකය. AB දෛශිකය සමානයි AO දෛශිකය ධන OB දෛශිකය. එතකොට අපි දන්නවා AO දෛශිකය අපිට ලියන්න පුළුවන් ඍණ OA දෛශිකය කියලා. ඊළඟට අපි දන්නවා OA දෛශිකය කියන්නේ සිම්පල් A දෛශිකයට, OB දෛශිකය කියන්නේ සිම්පල් B දෛශිකයට. ඒ නිසා OA දෛශිකය වෙනුවට සිම්පල් A දෛශිකයත්, OB දෛශිකය වෙනුවට සිම්පල් B දෛශිකයත් මම ආදේශ කරගන්නවා. එතකොට මේ පියවරෙන් මේ පියවරට එද්දී අපි දෛශික දෙක මේ ආකාරයෙන් මාරු කරගෙන ලියාගෙන තියෙන්නේ දෛශික ආකලනය න්‍යාදේශ වෙන නිසා. ඒ අනුව අපිට අවසානයේ පිළිතුර ලැබෙනවා AB දෛශිකය සමානයි කියලා B දෛශිකය ඍණ A දෛශිකය. ඒ අනුව අපිට කියන්න පුළුවන් ඕනෑම AB රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන දෛශිකය B ලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය අඩු කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියලා. ඕනෑම AB රේඛා ඛණ්ඩයකින් නිරූපණය වන දෛශිකය B ලක්ෂයේ පිහිටුම් දෛශිකයෙන් A ලක්ෂයේ පිහිටුම් දෛශිකය අඩු කිරීමෙන් ලබා ගන්න පුළුවන් කියලා අපිට මේ අනුව කියන්න පුළුවන්. දැන් අපි බලමු ලක්ෂයක පිහිටුම් දෛශිකය එම ලක්ෂයේ කාටිසීය ඛණ්ඩාංක ඇසුරෙන් ප්‍රකාශ කරන ආකාරය. OXY ඛණ්ඩාංක පද්ධතියක් සලකමු. P කියන්නේ OXY ඛණ්ඩාංක පද්ධතියේ පිහිටි ඕනෑම ලක්ෂයක්. P ලක්ෂයේ ඛණ්ඩාංක අපි x, y කියලා ගමු. ඒ වගේම OX හි දිශාවට ඒකක දෛශිකය i කියලත්, OY හි දිශාවට ඒකක දෛශිකය j කියලත් ගමු. ඒ වගේම තමයි OP දෛශිකය. OP දෛශිකය අපි ගමු r කියලා. එතකොට ඔගොල දන්නවා Oට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට ලියන්න පුළුවන් OP දෛශිකය කියලා. එහෙනම් Oට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට R දෛශිකය කියලා කියන්න පුළුවන්. මොකද Oට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය වෙන්නේ OP දෛශිකය. අපි OP දෛශිකය සමානයි R දෛශිකය කියලා ගත්තා. ඒ අනුව Oට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට කියන්න පුළුවන් R දෛශිකය කියලා. අපි OQP ත්‍රිකෝණය සැලකුවොත්
දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අපිට ලියන්න පුළුවන් OP දෛශිකය සමානයි කියලා OQ දෛශිකය දන QP දෛශිකයට. මන් නැවතත් කිව්වොත් අපි OQP ත්‍රිකෝණය සලකලා OQP ත්‍රිකෝණය සැලකීමෙන් දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අපිට ලියන්න පුළුවන් OP දෛශිකය සමානයි OQ දෛශිකය දන QP දෛශිකය කියලා. එතකොට OQ දෛශිකය කියන්නේ OQ වතාවක් I දෛශිකය. මොකද OQ දෛශිකයේ විශාලත්වය වෙන්නේ OQ, OQ දෛශිකයේ දිශාව වෙන්නේ I දෛශිකයේ දිශාව. I කියන්නේ OX දිශාවට වූ ඒකක දෛශිකය. එහෙනම් OQ දෛශිකය අපිට ලියන්න පුළුවන් OQ වතාවක් I දෛශිකය කියලා. අපි P ලක්ෂයේ ඛණ්ඩාංක ගත්තේ x, y කියලා. ඒ අනුව OQ දිග වෙන්නේ x. ඒ අනුව OQ දෛශිකය අපිට ලියා ගන්න පුළුවන් x වතාවක් I දෛශිකය කියලා. මේ ආකාරයෙන්ම අපිට QP දෛශිකයත් ලියා ගන්න පුළුවන්. QP දෛශිකය අපිට ලියා ගන්න පුළුවන් QP වතාවක් J දෛශිකය කියලා. මොකද QP දෛශිකයේ විශාලත්වය වෙන්නේ QP, දිශාව වෙන්නේ J දෛශිකයේ දිශාව. J දෛශිකය කියන්නේ OXY ඛණ්ඩාංක පද්ධතියේ OY දිශාවට වූ ඒකක දෛශිකය. එතකොට P ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ x, y නිසා QP දිග වෙන්නේ y. ඒ අනුව මට QP දෛශිකය ලියා ගන්න පුළුවන් y වතාවක් J දෛශිකය කියලා. ඒ අනුව OP දෛශිකය අපිට ලියා ගන්න පුළුවන් XI දන YJ කියලා. මොකද OQ දෛශිකය කියන්නේ x වතාවක් I දෛශිකය, QP දෛශිකය කියන්නේ y වතාවක් J දෛශිකය. එතකොට ලක්ෂයක පිහිටුම් දෛශිකය එම ලක්ෂයේ කාටිසිය ඛණ්ඩාංක ඇසුරෙන් මේ ආකාරයට ලියා ගන්න පුළුවන්. P ලක්ෂයේ කාටිසිය ඛණ්ඩාංක x, y විට P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට ලැබුණා xi දන yj කියලා. එතකොට මෙතන ඉඳලා ඉදිරියට අපි මේ පාඩමේදී මේ x ව හඳුන්වනවා I දෛශිකයේ දිශාවට වූ සංරචකය කියලා, ඒ වගේම y ව හඳුන්වනවා J දෛශිකයේ දිශාවට වූ සංරචකය කියලා. එතකොට OP දෛශිකයේ විශාලත්වය අපිට මේ ආකාරයෙන් හොයන්න පුළුවන්. OP දෛශිකයේ විශාලත්වය වෙන්නේ OP රේඛා ඛණ්ඩයේ දිග. එතකොට අපි OQ P ඍජුකෝණී ත්‍රිකෝණයේ සැලකුවොත් අපිට OP දිග ලියා ගන්න පුළුවන් OQ වර්ගය දන QP වර්ගයේ වර්ගමූලය කියලා. එතකොට OQ කියන්නේ x, QP කියන්නේ y. ඒ අනුව මට OP දෛශිකයේ විශාලත්වය ලියා ගන්න පුළුවන් x වර්ගයේ දන y වර්ගයේ වර්ගමූලය කියලා. P ලක්ෂයේ කාටිසිය ඛණ්ඩාංක ඇසුරෙන් OP දෛශිකය අපි ලියාගත්තා xi දන yj කියලා. ඒ අනුව මට OP දෛශිකයේ විශාලත්වය ලියා ගන්න පුළුවන් i දෛශිකයේ දිශාවේ සංරචකයේ වර්ගය දන j දෛශිකයේ දිශාවේ සංරචකයේ වර්ගයේ වර්ගමූලය කියලා. i දෛශිකයේ දිශාවේ සංරචකය කියන්නේ x, J දෛශිකයේ දිශාවේ සංරචකය කියන්නේ y. ඒ අනුව මට OP දෛශිකයේ විශාලත්වය මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන්. ඊළඟට අපි OP දෛශිකයේ දිශාව හොයන ආකාරය බලමු. අපි OP x අක්ෂයේ ධන දිශාවත් සමග සාදන කෝණය α කියලා ගත්තොත් මට tan α ලියන්න පුළුවන් PQ බෙදීම OQ කියලා. එතකොට PQ කියන්නේ y, OQ කියන්නේ x. ඒ අනුව මට α ලැබෙනවා tan inverse y බෙදීම x කියලා. එතකොට අපි OP දෛශිකය
පිලක්ෂයේ කාටසිය කණ්ඩාංක ඇසුරෙන් මේ ආකාරයෙන් ලියාගත්තා xi ධන yj කියලා. මට ඇල්ෆා හෙනම් ලියාගන්න පුළුවන් tan ඉන්වර්ස් j දෛශිකයේ දිශාවේ සංරචකය බෙදීම i දෛශිකයේ දිශාවේ සංරචකය කියලා. ලක්ෂයක පිහිටුම් දෛශිකය එම ලක්ෂයේ කාටිසිය කණ්ඩාංක ඇසුරෙන් මේ ආකාරයෙන් ලියාගන්න පුළුවන්. මේ ආකාරයේ දෛශික සංරචක ඇසුරෙන් ඉදිරිපත් කරන දෛශික කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට ලක්ෂයක පිහිටුම් දෛශිකය එම ලක්ෂයේ කාටිසිය කණ්ඩාංක ඇසුරෙන් හොයාගත්තට පස්සේ ඒකේ විශාලත්වය මේ ආකාරයටත් දිශාව මේ ආකාරයටත් හොයාගන්න පුළුවන්. මීළඟට අපි බලමු ත්‍රිමාණ කණ්ඩාංක පද්ධතියක දී ඇති ලක්ෂයක පිහිටුම් දෛශිකය එම ලක්ෂයේ කාටිසියානු කණ්ඩාංක ඇසුරෙන් ලියාගන්න ආකාරය. මේ සඳහා අපි O මූල ලක්ෂය වන x, y, z ත්‍රිමාණ කණ්ඩාංක පද්ධතියක් සලකමු. මෙම ත්‍රිමාණ කාටිසිය කණ්ඩාංක පද්ධතියේ පිහිටි P ඕනෑම ලක්ෂයක් අපි සලකමු. P ලක්ෂයේ කණ්ඩාංක අපි ගමු සිම්පල් x, y, z කියලා. ඒ වගේම OX දිශාවට වූ ඒකක දෛශිකය I කියලත්, OY හි දිශාවට වූ ඒකක දෛශිකය J කියලත්, OZ හි දිශාවට වූ ඒකක දෛශිකය K කියලත් ගමු. එතකොට අපි දන්නවා Oට සාපේක්ෂව P ලක්ෂයේ පිහිටුම් දෛශිකය අපිට ලියාගන්න පුළුවන් OP දෛශිකය කියලා. ත්‍රිමාණ කණ්ඩාංක පද්ධතිය ඇසුරෙන් අපිට OP දෛශිකය දැන් ලියාගන්න පුළුවන් XI, XI දෛශිකයේ ධන, YJ දෛශිකයේ ධන, ZK දෛශිකය කියලා. එතකොට OP දෛශිකයේ විශාලත්වය එහෙමත් නැත්නම් මාපාංකය අපිට ලියාගන්න පුළුවන් x වර්ගය ධන, y වර්ගය ධන, z වර්ගයේ වර්ගමූලය කියලා. ඒ කියන්නේ I දෛශිකයේ දිශාවේ සංරචකයේ වර්ගය ධන J දෛශිකයේ දිශාවේ සංරචකයේ වර්ගය ධන K දෛශිකයේ දිශාවේ සංරචකයේ වර්ගයේ වර්ගමූලය කියලා. මීළඟට XI ධන YJ ආකාරයේ දෛශික ආකලනය හා අන්තරය සිදු කරන ආකාරය බලමු. අපි A1 කියලා දෛශිකයක් ගමු X1I ධන y1j කියලා. ඒ වගේම a2 කියලා දෛශිකයක් ගමු x2i ධන y2j කියලා. දැන් අපි a1 සහ a2 දෛශික දෙකෙහි ආකලනය බලමු. a1 දෛශිකයේ ධන a2 දෛශිකය. අපිට මේ ආකාරයෙන් ලියාගන්න පුළුවන් මේ තියෙන්නේ a1 දෛශිකය, මේ තියෙන්නේ a2 දෛශිකය. එතකොට දෛශික එකතු කරද්දී අපිට එකම දිශාවට වූ දෛශිකවල සංගුණක එකතු කරලා ලියන්න පුළුවන්. ඒ අනුව අපිට I දෛශිකයෙහි සංගුණක අපිට එකතු කරලා ලියාගන්න පුළුවන්. J දෛශිකයෙහි සංගුණක අපිට එකතු කරලා ලියාගන්න පුළුවන්. ඒ අනුව අපිට A1 දෛශිකය ධන A2 දෛශිකය මේ ආකාරයෙන් ලියාගන්න පුළුවන්. X1 ධන X2 වතාවක් I දෛශිකය ධන Y1 ධන Y2 වතාවක් J දෛශිකය කියලා. ඊළඟට අපි A1 හා A2 දෛශික දෙකෙහි අන්තරය ගන්න ආකාරය බලමු. A1 හා A2 දෛශික දෙකෙහි අන්තරය අපි ලියාගමු A1 දෛශිකයෙන් අපි අඩු කරනවා A2 දෛශිකය කියලා. එතකොට මේ තියෙන්නේ A1 දෛශිකය, මේ තියෙන්නේ A2 දෛශිකය. මෙතනදීත් අපිට එකම දිශාවට වූ දෛශික සුළු කරන්න පුළුවන්. ඒ අනුව අපිට A1 දෛශිකයේ ඍණ A2 දෛශිකය ලියාගන්න පුළුවන් x1 ඍණ x2 වතාවක් i දෛශිකය ධන y1 ඍණ y2 වතාවක් j දෛශිකය කියලා. මීළඟට දෛශික දෙකක් අතර කෝණය අර්ථ දක්වමු. දෛශික දෙක එකම ලක්ෂයේ සිට ක්‍රියා කරන ආකාරයට නිරූපණය කළ විට එම දෛශික දෙකෙහි දිශා අතර කෝණය එම දෛශික දෙක අතර කෝණය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මම නැවතත් කියන්නම්. මේ ආකාරයෙන් දෛශික දෙක එකම ලක්ෂයක සිට ක්‍රියා කරන්නාසේ නිරූපණය කළ විට එම දෛශික දෙකෙහි දිශා අතර කෝණය එම දෛශික දෙක අතර කෝණය කියලා හඳුන්වනවා.
අපි මේ ලක්ෂයේ සිට මේ දිශාවට ඒ දෛශිකයත් මේ දිශාවට බී දෛශිකයත් සලකමු. එතකොට මේ ඒ හා බී කියන දෛශික දෙකම මෙම ලක්ෂයේ සිට ක්‍රියා කරන ආකාරයට අපිට මේ ආකාරයෙන් නිරූපණය කරගන්න පුළුවන්. එහෙනම් ඒ දෛශිකයේ දිශාවත් බී දෛශිකයේ දිශාවත් අතර මෙන්න මේ කෝණය තමයි ඒ හා බී දෛශික දෙක අතර කෝණය වෙන්නේ. එතකොට අපි මේ ආකාරයෙන් දෛශික දෙක ඇඳගත්තොත් ඒ දෛශිකය මේ දිශාවට ක්‍රියා කරනවා, බී දෛශිකය මේ දිශාවට ක්‍රියා කරනවා. එතකොට ඒ හා බී දෛශික දෙක අතර කෝණය වෙන්නේ මෙන්න මේ කෝණය. මොකද දෛශික දෙක එකම ලක්ෂයේ සිට ක්‍රියා කරන ආකාරයට අපි නිරූපණය කරගන්න ඕනේ. එතකොට ඒ දෛශිකය මෙම දිශාවට ක්‍රියා කරනවා නම් බී දෛශික අපි නිරූපණය කරන්න ඕනේ මෙම ලක්ෂයේ සිට ක්‍රියා කරන ආකාරයට. ඒ කියන්නේ මේ අතර ක්‍රියා කරන බී දෛශික අපි මෙන්න මේ ලක්ෂයේ ඉඳලා ක්‍රියා කරන ආකාරයට නිරූපණය කරගන්නවා. ඒ කියන්නේ මේ ආකාරයෙන්. එතකොට ඒ දෛශිකයේ දිශාව සහ බී දෛශිකයේ දිශාව අතර වූ මෙන්න මේ කෝණය තමයි ඒ හා බී දෛශික දෙක අතර කෝණය වෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් තීටාහි අගය බිඳුවත් පයිත් අතර අගයක් ගන්නවා කියලා. ඒත් සමගම දෛශික පාඩම් මාලාවේ තුන්වෙනි කොටස අවසන් වෙනවා. මීළඟ කොටසින් අපි තිත් ගුණිතය හා කතිර ගුණිතය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.